යාබෝමගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා පොරොන්දුනා වගේම ඔන්න මේ වීඩියෝ එක අරගෙන ආවා බෝ බෑන්ඩ් සෙට් එකේ මිල තීරණය කරන්න ඔන්න බලන්න මගේ shop එකේ මං අලෙවි කරන්න රුපියල් 245ක් වගේ මුදලකට තමයි මේ බෝ බෑන්ඩ් සෙට් එක අපි බලමු මේ නිෂ්පාදනයේ නිෂ්පාදන වියදම සහ අපිට ලාභයක් තියාගෙන අපිට මේක අලෙවි කරගන්න පුළුවන් මුදල කොයි වගේද කියලා අපි මේ හැම එකටම තීරණය කරලා බලමු ඔන්න මගේ කලින් වීඩියෝස් බලපු යාළුවෝ දන්නවා මේ බෑන්ඩ් එකේ මිල කීයද කියලා අපි බෑන්ඩ් එකේ මිල තීරණය කරන වීඩියෝ එක කලින් කරා ඒක නිසා මං බෑන්ඩ් එකේ මිල මෙතනදී සඳහන් කරගන්නවා ඔයාලා බලපු නැති කෙනෙක් ඉන්නව නම් යාළුවෝ මේ වීඩියෝ එක බලලා එන්න එතකොට ඔයාට මේක හරි හොඳ අවබෝධයකින් මේ වීඩියෝ එක බලන්න පුළුවන් ඒක නිසා බෑන්ඩ් එකේ මිල රුපියල් 60ක් කියන මුදල මම මෙතනදී සටහන් කර ගන්නවා. ඊට පස්සේ අපි මේකට පාවිච්චි කරලා තියෙනවා ක්ලිප් ක්ලිප් එකක්. ඒක නිසා මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ 4 cm. එතකොට 9 ක්ලිප් දෙකට රුපියල් 18ක් අපිට මෙතනදී වියදම් වෙනවා. ඊට පස්සේ අපිට මේ ක්ලිප් දෙක හදාගන්න රිබන් කොටස් ඕනි වෙනවා. ඒ වගේම ඇදට ෆිනිෂ් කරන රිබනුත් ඕනි වෙනවා. මේ රිබන් කොටසකින් ඔයාලා දන්නවා බෑන්ඩ්ස් වලට අදාළ ක්ලිප් 8ක් හදාගන්න පුළුවන් කියලා රිබන් යාරක මිල රුපියල් 50යි අපි ඒක බෙදනවා රුපියල් 8ෙන් එතකොට රුපියල් 6.2 6.725ක් ඊට පස්සේ බලන්න ඕනි අපිට ක්ලිප් දෙකක් හදාගන්නවා ඒක නිසා අපි මේක දෙකෙන් වැඩි කරගන්නවා එතකොට අපිට 12.750ක් වියදම් වෙලා තියෙනවා මේ ක්ලිප් දෙකේ රිබන් වලට අපි දැන් එහෙනම් ලියාගමු ක්ලිප් දෙකේ රිබන් වලට අපිට මෙතනදී රුපියල් 12ක් වියදම් වෙලා තියෙනවා කියලා. සමා වෙන්න 12.750ක්. ඊට අමතරව මෙතන මැද ෆිනිෂ් කරන්න බේබි රිබන් අරගෙන තියෙනවා. ඔයාලා දන්නවා ක්ලිප් එකක් හදාගන්න ඒ කියන්නේ බේබි රිබන් යාරක මිල රුපියල් 10යි. යාරකින් ක්ලිප් 10ක් හදාගන්න පුළුවන්. එතකොට එක ක්ලිප් එකකට රුපියලයි යන්නේ අපේ ක්ලිප් දෙකටම රුපියල් 2ක් වියදම් වෙලා තියෙනවා. එහෙනම් අපේ ෆිනිෂින් රිබන් වලට එහෙම නැත්නම් අපේ බේබි රිබන් කොටස් වලට අපිට වියදම් වෙනවා රුපියල් 2ක මුදලක්. දැන් මේ ටික ඔක්කොටම අමතරව ඔයාලා දන්නවා ඔයාලට පේනවා මෙතන මම මේක කාඩ් එකක සවි කරගෙන තියෙනවා. ඉතින් මේ කාඩ් එක ඔයාලට print කරපු කාඩ් එකක් ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔයාලම හදා ගන්න handmade කාඩ් එකක් ගන්නත් පුළුවන් ඒක නිසා මම මේ කාඩ් එකේ වියදම් ඉදිරි රුපියල් 5ක් මෙතනදී එකතු කරනවා ඊට අමතරව අපිට මේ බෑන්ඩ් එක දාන cover එක මෙතනදී මේ වෙලාවේ ඕනේ වෙනවා ඒක නිසා අපි එකටත් රුපියල් 15ක් එකතු කරනවා එතකොට මේ ටික තමයි අපිට සම්පූර්ණ වියදම ගිහින් තියෙන්නේ මම මෙතනදී කරන් බිල සහ ගම් වලට ගියපු වියදමට අමතරව පෝස්ට් එක එකතු කරේ නැත්තේ බෑන්ඩ් එක හදද්දී අපි මේ මිල ගණන් සඳහන් කරගත්ත නිසා වැඩිනොත් එක අපි එතෙන්දී සඳහන් කරගත්ත හින්දා ඔන්න අපි එකතු කරලා අපිට ටෝටල් කොස්ට් එක එහෙම නැත්නම් සම්පූර්ණ වියදම ගිහින් තියෙන අපිට 112,150ක් ඒක ආසන්න වශයෙන් වටේලා 113ක් විදිහට මම මෙතනදී අරන් තියෙනවා දැන් ඔයාලට පේනව ඇති මම මේක විකුණන්නේ 245ක් වගේ මුදලකට ඉතින් 113 ඉඳලා 245කට ගත්තොත් කොච්චර ලාභයක් තියෙනවද කියලා ඔයාලට තේරෙනවා ඇති ඉතින් මේකෙදි මිල තීරණය කරන්නත් මුලින්ම ඔයා ප්‍රදේශයේ පවතින මිල එකේ නැත්තම් ලව එකක ඔයාලගේ ප්‍රදේශයේ තියෙන ෂොප් වල මිලවල් බලන්න මම දැන් කිව්වා වගේ මෙහෙ රුපියල් 245කටත් තියෙනවා සමහරට 200කට තියෙන්නත් පුළුවන් එහෙම නැත්නම් 230කට තියෙන්නත් පුළුවන් මේ සෙට් එක මම Facebook එකේ දැක්ලා තියෙනවා රුපියල් 300ක 350ක් වගේ මුදල් වලටත් අලෙවි කරන අවස්ථා තියෙනවා ඉතින් අපි මෙතන මේ පාඩම ඔයාලට තේරෙන්න ඕනෙ හින්දා මම මෙතන ආසන්න වශයෙන් අරන් තියෙනවා අපි මේක රුපියල් 230ක් වගේ මුදලකට විකුණනවා කියලා ගෙස් කරලා මේ ගාන එතනින් එහාට හදාගෙන යමු ඔබට ඔයාගේ නිෂ්පාදන පිරිවැය රුපියල් 113යි ඔයා මේ කාලෙවි කරන්නේ ඔයා අලෙවි කරොත් ඔයාට 230ටම දෙන්න පුළුවන් හැබැයි කඩේ විකුණුම් මිල 230ක් කියලා අපි මෙතනදී ගමු හැබැයි දැන් ඔයා මෙතනදී මුදල අලිට ලාභයක් තියන්න ඕනේ
අපි බලමු මුදලාලට රුපියල් 50ක ලාභයක් තියාගෙන මේක විකුණද්දී අපිට කොයි වගේ මුදලකටද මේක දාන්න වෙන්නේ කියලා කඩේකට. එතකොට 230න් 50ක් ගියාම රුපියල් 180. එතකොට ඔයා 113ක් වගේ නිෂ්පාදනය වියදම වන බාණ්ඩය ඔයාට රුපියල් 180ක් වගේ මුදලකට විකුණන්න පුළුවන්. අපි බලමු එතකොට ඔයාට ලාභ කොච්චර තියෙයිද කියලා. 180 අඩු කිරීම 113. එතකොට ඔයාට රුපියල් 67ක් මේ සෙට් එක විකුණවුවොත් ඔයාට රුපියල් 67ක ලාභයක් ගන්න පුළුවන්. මං හැම වෙලාවෙම සඳහන් කරනවා වගේ මේක වෙනස් වෙනවා ඔයා මේ නිෂ්පාදනයට තියාගන්න ලාභය අනුව. කියන්නේ ඔයාගේ ප්‍රදේශයේ විකුණන මිලත් එක්ක මේක ඔයාට ලාභය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි හිතමුකෝ මේක ඔයා 12ක් අලෙවි කරනවා කියලා. ඔයා මේ සෙට් 12ක් අලෙවි කරොත් අපි බැලුවා වගේ ඔයාට රුපියල් 804ක් වගේ ලාභයක් ගන්න පුළුවන්. ඉතින් සෙට් 12ක් හදාගන්න ගොඩාක් වෙලා යන්නේ නැහැ. ඉතින් ඔයාට පේනවනේ ඔයාට ගන්න පුළුවන් ලාභი කොයි වගේද කියලා. එහෙනම් පහසුවෙන්ම ගෙදර ඉඳන් මුදල් උපයන්න ටියාබෝ මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා මේ වගේ ලස්සන hair bands, hair clips හදමු. තව අලුත් නිර්මාණ කීපයකුත් මම ඉස්සරහ වීඩියෝ වලදී අරන් එනවා. ඉතින් මම කලින් කිව්වා වගේ මේ 230ව කියන අලෙවි මුදල තීරණය වෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ ප්‍රදේශයේ පවතින මිලත් එක්ක. එතකොට ඔයාට ඔයාගේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් ලබා ගන්න නම් ඔයා සාමාන්‍යයෙන් අඩු ලාභයක් තියලා වැඩි නිෂ්පාදනයක් අලෙවි කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.